පසුගිය දවස්වල ඉන්දියා ක්‍රිකට් කණ්ඩායමත් ඕස්ට්‍රේලියා කණ්ඩායමත් අතර තිබුණු තරගය ජය ගන්න සමත් වෙන්නේ ඉන්දියා කණ්ඩායම. මේ ජයග්‍රහණය දැන් ටිකක් පරණයි, ඒ කතාවත් පරණයි. එදා ඉන්දියා ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රීඩාංගණයට දහස් ගණන් ප්‍රේක්ෂකයන් එකතු වෙලා ඉන්දියාව වෙනුවෙන් ඔල්ලොර සඳෙන අතරේ ඕස්ට්‍රේලියා ක්‍රීඩක ස්ටීවන් ස්මිත්ට ඉන්දිය ප්‍රේක්ෂකයෝ උසුළු විසුළු කිරීමක් දැන් ටිකක් පරණ සිද්ධියක්. ස්මිත් පන්දු පල්දු කිරීමේ සිද්ධියකට වරදකාරයා වෙලා ඒකට අවුරුද්දක් දඬුවම් විඳලා නැවත පිටියට ආපු මේ ලෝක කුසලාන තරගාවලියේදී ස්මිත් වංචාකාරයෙක් හොරෙක් කියලා ඉන්දිය ප්‍රේක්ෂකයෝ උසුළු විසුළු කිරීම තමයි සිද්ධිය. මේ සිද්ධියේදී ඉන්දිය ප්‍රේක්ෂක හැසිරුණු විදිය ගැන පිටියේ විරෝධය පාන කෝලි තරගයෙන් පස්සේ මාධ්‍ය හමුවට ඇවිත් කිව්වේ මේ විදියට ඉන්දිය ප්‍රේක්ෂකයෝ හැසිරුණු විදිය කැත වැඩක් කියලා. එදා ඒ සිද්ධිය වෙද්දී ස්මිත් වෙනුවෙන් කෝලි ඉදිරියට ඇවිල්ලා ප්‍රේක්ෂකයෝ නවත්තපු සිද්ධියත් දැන් ටිකක් පරණයි. ඒ විදිහට කෝලි කරපු ක්‍රියාව ගැන ලෝකෙ පුරා ගොඩක් මාධ්‍ය කෝලිට ප්‍රශංසා කරද්දී මේ සිද්ධිය ගැන පාකිස්තාන් ක්‍රිකට් නායක සෆ්රාස් අහමඩ් කියපු කතාවක් ගැන තමයි කතා කරන්න හදන්නේ. මේ සිද්ධියෙන් පස්සේ කෝලි කළ වැඩේ කොහොමද? නායකයෙක් විදිහට ඔබ ඒ වගේ සිද්ධියකට මුහුණ දුන්නොත් මොකද කරන්න කියලා ඉන්දිය මාධ්‍යවේදියෙක් සෆ්රාස්ගෙන් ඇහුවම පාකිස්තාන් නායකයා අපූරු පිළිතුරක් දුන්නේ. ඇත්තටම එදා එහෙම වුණේ ඉන්දිය ප්‍රේක්ෂකයන්ගේ වැරදි හැසිරීම නිසා. මම හිතන්නේ නැහැ අපේ පාකිස්තාන් ප්‍රේක්ෂකයෝ ඒ විදිහේ වැරදි විදිහට හැසිරෙයි කියලා. එයාලා ක්‍රිකට් නරඹන්න දන්නවා. ඒ වගේම ක්‍රිකට් වලට වගේම හැම රටකම ක්‍රීඩකයන්ට ආදරෙයි. ඉතින් අපේ ප්‍රේක්ෂකයෝ නිසා මට ඒ වගේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙයි කියලා මම නම් හිතන්නේ නැහැ. ඉන්දිය නායකයාට ලකුණු දාලා ඉන්දියාව වෙනුවෙන් ලකුණු දා ගන්න හදපු මාධ්‍යවේදියාට සෆ්රාස් දුන්නේ එහෙම පිළිතුරක්. සෆ්රාස්ගේ ඒ පිළිතුර ගැන ඔයාලට හිතෙන් දේත් කමෙන්ට් එකක් විදිහට දාන්න. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ අහලුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.